හැමෝම දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුවා. මේ ඉන්නේ රැට්ට, අයබෝන්. අයබෝන්. පළවෙනි ප්‍රශ්නේ, රැට්ට කියන්නේ කවුද? රැට්ට කියන්නේ දැනට වෘත්තියෙන් YouTube කෙනෙක්. ඉතින් පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය චරිතයක් කිව්වොත් නිවැරදි. පළවෙනි ප්‍රශ්නේ, YouTube කෙනෙක් වෘත්තියෙන්, එහෙම එකක් ලංකාවේ තියෙනවද? දැනට නෑ. ඒ වුණාට මගේ විෂන් එකක් තියෙනවා, මගේ සහ YouTube එකේ ඉන්න අනිත් කට්ටියගේ විෂන් එකක් තියෙනවා. දැනට මේ YouTuber කියන වෘත්තිය ලංකාවේ රෙකග්නයිස්ඩ් වෘත්තියක් කරන්න අපේ ලොකු ඇම්මක් තියෙනවා. ඉතින් ඒකට අපි ඉස්සරහට වැඩ කරගෙන යනවා. අපි මේ ෆවුන්ඩේෂන් එකක් දාගෙන ගිහිල්ලා තියෙනවා. මේ ළඟදි කට්ටිය සෙට් වෙලා කතා කරා. මේක මේ YouTuber කියන වෘත්තිය ලංකාවේ මේ බැංකුවකට ගියාපුවාම YouTuber කියලා දාලා ණයක් ගන්න පුළුවන් තත්යකට, අර බැංක accountant වගේ YouTuber කියන වෘත්තියක් හැටියට, ඉන්ඩස්ට්‍රි එකක් හැටියට ඉස්සරහට ගේන ලොකු අම්මක් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒක වෙයි අනිවාර්යෙන්. දැන් යන විදියට ඉස්සරහට ඒක කරගන්න ලොකු vision එකක් තියෙනවා. ඒක කරන්න මොනවාගේ වැඩපිළිවෙලද තියෙන්නේ? වැඩපිළිවෙලක් ඒක ඉතින් අපේ YouTubers ලගෙන්ම තමයි ඒකේ initiative එක එන්න ඕනේ. ඒක අපිට කාටවත් ඇවිල්ලා කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ එකමුතුකම තියෙන්න ඕනේ. අපිට මේ YouTube කියන ඉන්ඩස්ට්‍රි එකෙන් ආර්ථිකයට, ලංකාවේ සමාජ දේශපාලනයට දෙන්න පුළුවන් ඉම්පැක්ට් එක දැනට හොඳටම තේරලා තියෙනවා. ඉතින් මේ YouTube කියන ඉන්ඩස්ට්‍රිය කවුරුත් මේ තාම අඳුනගෙන නැති වුණාට, මේකෙන් පවුල් නඩත්තු කරන, මේකෙන් දරු පවුල් රකින, එතකොට මිනිස්සු හම්බ කරන් කන ඉන්ඩස්ට්‍රි එකක්. මේක බැංකින් ඉන්ඩස්ට්‍රි එක, එතකොට ඒ වගේ ඉන්ඩස්ට්‍රි එක වගේ, ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වගේ මිනිස්සු හම්බ කරන් කන මේ අර රැකියා උත්පාදනය කරලා තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේක හඳුනා ගැනීමක් තාම වෙලා නැහැ. ඒ හඳුනා ගැනීම තමයි අපි ඉස්සරහට කරන්න විෂන් එක තියෙන්නේ. හරි, දැන් YouTube එකට හරි නැත්නම් සෝෂල් මීඩියා එකට ඇවිල්ලා එක එකන එක එක දේවල් කරනවා. ඔයා මොනවද කරන්නේ YouTube එක ඇතුලේ? YouTube එක ඇතුලේ කියන්නේ YouTube එකේ මගේ අර කෝ එක ගත්තොත්, ඒ කියන්නේ මිනිස්සුන්ට ඉස්සරහට පේන දේ ගත්තොත්, මම YouTube එක ඇතුලේ කොමීඩියන් කෙනෙක්. කොමඩි වීඩියෝස් තමයි මම දාන්නේ YouTube එකේ. ඉතින් මම ස්ක්‍රිප්ට් එක ලියලා මම රඟපාලා ඒක වෙනස් පංචයකින් මිනිස්සුන්ට දෙන එක තමයි මගේ දක්ෂතාවය. ඉතින් ඒ දක්ෂතාවය තමයි මම YouTube එක කියන ප්ලැට්ෆෝම් එක උපයෝගී කරගෙන මිනිස්සුන්ට දෙන්නේ. ඒක ඉතින් මිනිස්සු අතරට රීච් වෙලා තියෙනවා ගොඩක්. සන්තෝෂයි ඒ ගැන. YouTube එකට රටකට මොනවද කරන්න පුළුවන්? YouTube එක කියන්නේ මම මේක YouTube එකට වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වලට රටට කරන්න පුළුවන් දේ. සෝෂල් මීඩියා වලට රටට කරන්න පුළුවන් දේ ගොඩක් එවිඩන්ට් වෙලා තියෙනවා පහුගිය කාලවකවානුවේ. මුලින්ම ගත්තොත් මේ රටකට කරන්න පුළුවන් ඉම්පැක්ට් එක, ඒක හොඳ හරි නරක හරි රටකට කරන්න පුළුවන් ඉම්පැක්ට් එක, රටකට කරන්න පුළුවන් ඉම්පැක්ට් එක හොඳටම අඳුනගත්තේ ගිය ජනාධිපතිවරණෙන්. එතකොට ඒ වගේ ලංකාව විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම අර ජනාධිපතිවරු තීරණය කරන, එතකොට දේශපාලනයට බලපෑම් කරන්න පුළුවන්, සමාජයට බලපෑම් කරන්න පුළුවන් ලොකුම ප්ලැට්ෆෝම් එක, ලොකුම ආයුධය බවට සෝෂල් මීඩියා පත් වෙගෙන යනවා. ඉතින් ඒක සමහර අයට හිසරදයක් වගේම මේ හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන් සෝෂල් මීඩියා වලට. දැන් ඔය දේශපාලනයට දෙයක් කරා කියලා සඳහන් කරානේ. ඊට අමතරව මේ රටේ ආර්ථිකයට හරි, මේ රටේ සමාජයට හරි, YouTube එකෙන් හරි නැත්නම් සෝෂල් මීඩියා වලින් කරපු දෙයක් තියෙනවද? හොඳ දෙයක්. අනිවාර්යෙන් ආර්ථිකයට ලොකු දෙයක් කරලා තියෙනවා. ගොඩක් අයට අර ආදායම් මාර්ගයක් ඉපයනවා කියන්නේ ආර්ථිකයට අනිවාර්යෙන් රුකුලක්. මේ අපි මේක මේ රජයෙන් හදලා දුන්න ඉන්ඩස්ට්‍රි එකක්වත්, එතකොට කවුරු හරි ඇවිල්ලා මේ අපිට මේ දීලා මේ කියන්නේ ණය ආධාර දීලා එහෙම ගොඩනගපු ඉන්ඩස්ට්‍රි එකක්වත් නෙමෙයි. මේකේ මේ යූටියුබර්ස්ලා කියන අය, එතකොට මේ පේජ් ඇඩ්මින්ලා කියන අය මේ ඉන්ඩස්ට්‍රි එක ලංකාව ඇතුළේ ඩිස්කවර් කරපු ඉන්ඩස්ට්‍රි එක. මේක මේ මහන්සියෙන් හදාගත්ත ඉන්ඩස්ට්‍රි එක, ඒගොල්ලොන්ගේ දහඩිය මහන්සියෙන් හදාගත්ත ඉන්ඩස්ට්‍රි එක. ඉතින් ඒ ඉන්ඩස්ට්‍රි ඇතුළේ ආර්ථිකයට ගොඩක් අය මේ කියන්නේ මං කිසලා කිව්ව දරු පවුල් නඩත්තු කරනවා නම් ඒක ආර්ථිකයට ලොකු රුකුලක්. ඊට පස්සේ මේ සමාජ මාධ්‍ය තුලින් අර නිවැරදි සහ ඉක්මනට පණිවිඩ ඔහොම කරද්දි කියන්නේ ෂණයකින් යන
මේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා සමාජ මාධ්‍ය තුල ගොඩාක් අර ෆලෝවර්ස්ලා ඉන්නකොට ඒගොල්ලොන්ට පණිවිඩයක් ඉක්මනට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට ගොඩාක් නිර්මාණකරුවෝ මේ සෝෂල් මීඩියා තුලින් එදියට බහැලා තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් මීඩියා වලින් කැපිච්ච, එතකොට අර මේ මේන් මීඩියා වලට යන්න බැරි වෙච්ච ගොඩක් නිර්මාණකරුවෝ නිර්මාණශීලී මිනිස්සු එදියට බහැලා තියෙනවා. ඉතින් ඊට වඩා මම හිතන්නේ මේ උදාහරණ ඇති කියලා. දැන් ආ YouTube එකේ සල්ලි හම්බ කරන YouTube එකේ ජනප්‍රිය කෙනෙක් විදිහට ඔයාලට නිතරම පේනවා ඇති YouTube එකේ තියෙන හොඳ නරක පැත්ත කතා කරන්න කැමති නැද්ද? නරක පැත්ත කතා කරන්න කැමති. අනිවාර්යෙන් නරක පැත්ත මෙහෙමයි, YouTube එකේ විතරක් නෙමෙයි ඔය නරක පැත්ත තියෙන්නේ. ඕනේ මීඩියා එකක් ගත්තාම ඕනේ මීඩියා එක නරක පැත්තක් තියෙනවා. දැන් ඕනේ මීඩියා එක පත්තර වලින් අපිට විකුණන බොරු, TV වලින් කියලා අපිට පෙන්නන මලජරාව, හරිද? ඒව නරක නැද්ද? ඒවත් නරකයි. ඕනේ ඉන්ඩස්ට්‍රි එක ඕනේ දෙයක හොඳ පැති නරක පැති දෙකක් තියෙනවා. පිහියෙන් මිනිහෙක් මරන්න උනා කියලා, මේ මරන්න පුළුවන් කියලා පිහි ලෝකෙන් තහනම් කරන්න බෑනේ. පිහියෙන් අප්සයිඩ්ස් ගොඩාක් තියෙනවා. අපිට පිහිය නැතුව ජීවත් වෙන්න බෑ. හරිද? ඒ වගේ තමයි සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වල තියෙනවා නරක පැති, තියෙනවා නරක පැති නෑ කියන්නේ. නරක පැති වලට වාරණයක් නෙමෙයි, නියාමනයක් ඕනේ. නරක පැති වල නියාමනයක් ඕනේ. ඒ නියාමනෙත් එක්ක ඒ නරක පැතිත් එක්ක බලද්දි මේකෙන් තියෙන හොඳ පැති ඊට වඩා දහස් ගුණයකින් වැඩි. හරි. දැන් සෝෂල් මීඩියා වලට නැත්නම් අපි කිලිමුකෝතු YouTube එකට එන්න ඕනේ සල්ලි හම්බ කරන්නද, සමාජයට හොඳ දෙයක් දෙන්නද, දේශපාලනය කතා කරන්නද, නැත්නම් වෙන හේතුවකටද? ඔය ඔක්කොම කරන්න පුළුවන් YouTube වල. දේශපාලනය කතා කරන්නත් පුළුවන්, එතකොට අපි වගේ කොමඩි කරන්නත් පුළුවන්. එතකොට තමුන්ගේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම්, තමුන්ට මොකක් හරි පණිවිඩයක් දෙන්න පුළුවන් නම් සෝෂල් මීඩියා තමයි හොඳම ප්ලැට්ෆෝම් එක. ඔය ඔක්කොම දේවල් කරන්න පුළුවන් සෝෂල් මීඩියා වල. සෝෂල් මීඩියා වල තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක, අප්සයිඩ් එකත් ඒකයි. ඒකට බැරියස් නැහැ. සෝෂල් මීඩියා වල බැරියස් නැහැ. ඉ තින් ඔය ඔක්කොම කරන්න පුළුවන් සෝෂල් මීඩියා වලින්. ඒ වුණාට සල්ලි හම්බ කරනවා කියන එක, සල්ලි හම්බ කරන සෝෂල් මීඩියා වලට, අර නිර්මාණකරුවෙක් වශයෙන් සෝෂල් මීඩියා වලට එනවා නම්, මම නිර්මාණකරුවෙක් වශයෙන් කියන්නේ සෝෂල් මීඩියා වලට එනවා නම් සල්ලි හම්බ කරන්න බලාගෙන ඉන්න එපා. තමුන්ගේ නිර්මාණය එළියට දෙන්න බලාගෙන ඉන්න. එතකොට සල්ලි කියන එක ඔයගොල්ලෝගේ පස්සෙන් ගිහින් කියන පණිවිඩය තමයි මට දෙන්න ඕනේ. දැන් ලෝකේ රටවල් ගත්තාම YouTube කරන කට්ටියට ලොකු සහයෝගයක් තියෙනවා, සහ ඒගොල්ලන්ට වෘත්තිමය පිළිගැනීමක් තියෙනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. දැනට නැහැ. ඒක හදන්න ඔයගොල්ලෝ බලාපොරොත්තුවක් අනිවාර්යෙන්. ඒකට YouTube එකේ ඉන්න අයගේ එකමුතුව කොහොමද? YouTube එකේ ඉන්න අයගේ එකමුතුව අනිවාර්යෙන් අවශ්‍යයි. මෙතෙක් කල් එහෙම ලොකු එකමුතුවක් තිබ්බ නැහැ YouTube ඉන්න කට්ටියගේ. ඒ වුණාට දැනට අපි ඒකට අඩිතාලම දාගෙන යනවා. පොඩි හරි YouTube සෙට් එකක් එක්කහුව, ඒ කියන්නේ YouTube එකේ ෆ්‍රන්ට් එකේ ඉන්න සෙට් එක එක්කහුව වෙලා පොඩියට හරි අපේ අර හඬ නගන්න පුළුවන් තත්ත්වයකට මේ YouTube community එක කියන එක ගේන තැනට අපි පොඩි අඩිතාලම දැන් දාගෙන යනවා. ඉතින් ඒ අඩිතාලමේ අන්තිම අරමුණ සහ පියවර තමයි අර මං කිව්වා වගේ මේක ඉන්ඩස්ට්‍රියක් හැටියට ලංකාවේ පිළිගත්ත, ලංකාවේ ඕනම ආයතනයක ඕනම කෙනෙක් YouTuber කෙනෙක් කියලා පිළිගත්ත ඉන්ඩස්ට්‍රියක් මේකේ නිර්මාණය කිරීම තමයි. YouTube එකේ එහෙම තැනක් හදන්න අනිවාර්යෙන් අලුත් මුණු මේකට එකතු වෙන්න ඕනේ. අනිවාර්යෙන්. දැන් එහෙම කවුරුහරි වගේ සහයෝගය ඉල්ලුවොත් මම අලුතෙන් කැමති YouTube channel එකක් පටන් ගන්න. අනිවාර්යෙන්. මගේ අයිඩියා එක මේක. ඒකට ඔයා කොහොමද help කරන්නේ? අනිවාර්යෙන්. මගේ මේක මොකද්ද? ෆෝන් නම්බර් එක මම page එකේ දාලා දෙනවා. ඕන කෙනෙක් මම කතා කරපු කෙනෙකුට මේ දෙකල් මේ නෑමල්ලි වෙන කායෙන් හරි අහන්න කියලා කවදාවත් මේවා කරලා නැහැ. YouTube එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ කියන්නේ සමුගේ channel එකක් පටන් අරගෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒකට උදව් කරනවා. ඒක මට personally කරන්න පුළුවන් දෙයක්. මෙහෙමයි YouTube එකේ අර මේ අයියේ channel එකක් හදන්න ඉන්නවා මොකද කරන්න කියන අහන අයට මම උත්තර දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි channel එක හදාගෙන videos දෙකක් දාලා වතුරට බහැලා ඉන්න, ඊට පස්සේ මේ ඕනේ විදියට වතුරට බහින්න පින්නන්න කියලා දෙන්න. වතුරට බහින්න අඩුම ගන්න දනිස් දෙක ඉන්නේ උඩටවත් වතුරට බහැලා ඉන්න, ඊට පස්සේ පින්නන්න පුරුදුදම්. එළියේ ඉඳන් නම් පින්නන්න මේ අයට උදව් කරන්න එහෙම. ටාගට් එක ප්‍රධානම ටාගට් එක මේ සල්ලි හම්බ කරන්න නම් ඒකට උදව් කරන්නෙත් නැහැ. ප්‍රධානම ටාගට් එක සල්ලි හම්බ කරන්න ඒකට උදව් කරන්නෙත් නැහැ. හරි. දැන් ඉස්සරහට ලංකාවේ මැතිවරණයක් එනවා. ඒකට සහයෝගය දක්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවද channel එක හරහා? නෑ, channel එකෙන් මැතිවරණයට කිසිම සහයෝගයක් දෙන්නේ නෑ. මැතිවරණයට උඳුගුලක සහයෝගයක් දෙන්නේ නෑ channel එකෙන්. ඒ වුණාට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර මගේ ඇතුළේ ඉන්නවනේ දේශපාලන සත්වෙක්, මම කියන්නේ සාජ්‍ය දේශපාලන ජීවී. දේශපාලන ජීවියෙක් ඉන්නවනේ. ඒ දේශපාලන ජීවියගේ ස්වාධීන මතය. ස්වාධීන මතය මගේ කොමඩි ත්‍රූ එළියට එන්න පුළුවන්. ඒක කවදාවත්
පක්ෂකට පාටකට බයස් වෙන එකක් නෙමේ. ඒක මගේ මේ දේශපාලන කියවීමත් එක්ක, සමාජ කියවීමත් එක්ක, මේ අවුරුදු 70ක මජර දේශපාලනයේට තියෙන පිළිකුලත් එක්ක එළියට එන එකක්. ඒක කවදාවත් පක්ෂයකට පාටකට බයස් වෙන එකක් නැහැ. දේශපාලනයට විරුද්ධව ඕගොල්ලන්ගේ සෝෂල් මීඩියා හැන මේ ක්‍රියාත්මක වෙනවා කියලා දැනුනොත් එහෙම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? නැහැ, දේශපාලනයට විරුද්ධව සෝෂල් මීඩියා ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි සෝෂල් මීඩියාවල තියෙන නිදහස. ඒකට බය නැහැ. ඒකට බය නැහැ. ඒක ඒක තමයි සෝෂල් මීඩියාවල තියෙන. මේකේ දේශපාලඥයොත් ඉන්න ඕනේ. මේකේ නිර්මාණකරුවොත් ඉන්න ඕනේ. මේකේ ඉරාජ්ලත් ඉන්න ඕනේ, අශේන්ලත් ඉන්න ඕනේ, රැටලත් ඉන්න ඕනේ, වස්තිලත් ඉන්න ඕනේ. ඔක්කොම මේකේ ඉන්න ඕනේ. එන්නේ මේ නිදහස අපිට තියෙන්න ඕනේ. ඒක අර රජයකට හරි පාලකෙන්ට හරි බලෙන් ගලවලා අයින් කරන්න බැරි තත්ත්වයක් තමයි අපිට ඕනේ. හරි, අවසාන වශයෙන් ගණකාධිකාරීවරයාටද කැමති, නැත්නම් දැන් කරන යූටියුබටද කැමති? අනිවාර්යෙන් දැන් කරන යූටියුබට කැමති. ගණකාධිකාරීවරයා කියන එක කියන එකට වඩා ලොකු තෘප්තියක් ලබනවා මේ යූටියුබ් කියන වෘතියෙන්. ඉතින් අනිවාර්යෙන් යූටියුබර් තමයි. හරි, එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක මේ වගේම ඕගොල්ලෝ දන්න කියන කෙනෙක් එක්ක කතා කරන්න ලෑස්ති. අදට අපි ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. බයි.